අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදවල බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝවේ කියන දෙයක් හෝ යම්කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුල හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්වාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශි චක්‍ර 11 වෙනි රාශිය ලග්නාධිපති ශනි ග්‍රහය. එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහය වූ කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ මෙන්න ආයුබෝවන්. ඉතින් කුම්භ ලග්නේ මේ ඔබට මේ සුවිශේෂී 2024 වසරේ අගෝස්තු මාසයේ කොහොම වේවිද, කොහොම ඔබේ ආර්ථික මේ රටාවන් තුර පෞල් ජීවිත තුළ කුටුම්භ ජීවිත තුළ රැකී රක්ෂා ව්‍යාපාර තුළ අධ්‍යාපන කටයුතු තුළ සෞඛ්‍ය සම්බන්ධයෙන් කොහොම හැසිරේවිද අපි ඒ කතා කරමු. ඉතින් මුලින්ම කියනවා මේ මාසයේ ආරම්භ වෙන වෙලාවේ ඔබගේ ග්‍රහ පීඨීම් ගැන සැලකුවොත් විශේෂයෙන්ම ඔබගේ ලග්නාධිපති ශනි ග්‍රහය වක්‍ර භාවයෙන් ඔබගේ ලග්න භාවයෙන්ම තැන්පත් වෙලා ඉදී තමයි කියන්නේ අංක 1 තැන්පත් වෙලා තමයි මේ මාසේ උදා වෙන්නේ. ඒත් එක්කම රාහු දෙවන්නේත් කුජ ගුරු ඔබගේ 4 වෙනි භාවෙත් රවි ඔබගේ 6 වෙනි භාවෙත් බුධ සිකුරු ඔබගේ 7 වෙනිත් කේතු ඔබගේ 8 වෙනිත් තැන්පත් වෙලා ඉදී මේ මාසේ ආරම්භ වෙනවා. ඉතින් ඔය ග්‍රහ පින් සමහරක් මේ මාසේ මැද දෙන ග්‍රහ මාරුත් එක වෙනස් වෙන වෙනවා. ඉතින් මේවත් එක්ක හැබැයි මේ සියලු දේ සංක්ෂිප්තව බලලා අපි කතා කරමු. වෙනනම් කොහොමද මේ මාසේ හැසිරීම කුම්භ ලග්න වෙන කියලා විශේෂයෙන් මුලින් කිව්වා වගේම අර සෙනසුරු වක්‍රය ගැන විශේෂිත වීඩියෝ බහන්න. මොකද ඒකෙදි ඔබට ඔබගේ කේන් සටහන බලාගෙන මේකේ ඔබට ඒ රාශි ක්‍රියාත්මක වෙන ආකාරය ගැන හිතන්න බලන්න. කොහොමද ශනි ග්‍රහය ඔබගේ ලග්න භාවයේ ගමන් කරන නිසා වෙන්න ඔබගේ ලග්නාධිපතිය වුණත් මේ කාලේ ඔබට ලග්නේ රාශියක ක්‍රියාත්මක වෙනවනේ. ලග්නේ රාශියකේ පොදුවේ ගත්තම හැම කුම්භ ලග්නෙම වෙන්න තියෙනවා. ඒ රාශි වල බය නෙමෙයි කියන්නේ මේ දැනගෙන ඉමුසා විතරයි. ඉතින් තවත් ආකාරක ඔය චන්ද්‍රය පිහිටීම් එක තවත් විදිහට ජන්මේ රස චන්ද්‍රාෂ්ටමේ රසත් ක්‍රියාත්මක විය හැකි. අන්න ඒ සම්බන්ධයෙන් මේ වීඩියෝ විශේෂ විකියාර දෙනවා. ඔබටම ඔබේ කේන්ද්‍ර සටහන් බලලා කරන්න පුළුවන්. බය වෙන නෙමෙයි දැන ගැනීම නිසා ඒ රස දෙකක් එකපාර ක්‍රියාත්මකදී පොඩ්ඩක් කියලා බලපෑම් වැඩි වෙනවා. ඒ වලින් මිදෙන පිළියම් පිළිවෙතුන් නිවැරදි ආකාරයෙන්ම කියලා දෙන විශේෂිත පූජාවල් ටිකක් එක්ක. ඉතින් ඒවත් එක්ක අනිවාර්යයෙන් මේ වැඩසටහන අහන්න ඔබ. මොකද ඔබට එදා ඉතාල වැදගත් වෙයි. අර කිව්වා වගේම හොයාගන්න බැිනම් ලින්ක් එක දෙන්න කියලා ඔබ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔබට reply එකක් ලැබෙවි.
ඉතින් මේ අගෝස්තු මාසය ගැන සලකද්දි විශේෂ වශයෙන්ම කුම්භ ලග්න හිමියාගේ තත්වයන් තුළ කුම්භ ලග්න හිමියාට මේ කාල පරිච්ඡේදයේ තරමක් දුරට තමන්ගේ ඉක්මන්කාරීත්වය හිතුවක්කාරීත්වය ටිකක් වැඩි කියලා කියනවා. මම ඒක සෙනසුරුවක්ට වැඩියෙන් විශේෂයෙන්ම කිව්වා. හැබැයි ඔන්න හිතුවක්කාරකම නැත්නම් අනිත් අයගේ තීඳු තීරණ වලට අනිත් අයගේ ජීවිතවලට අනවශ්‍ය විදියට ඔබ මැදිහත් වීම හේතු කොටගෙන තරමක් දුරට ටිකක් හිත රිදීම් ඇති වෙන කාල පරිච්ඡේදයක මුලින්ම කියලා පටන් ගන්නවා. ඒක නිසා පොඩ්ඩක් මේ කාල සීමා තුළ අනිත් අයට ඕනට වඩා අර ඔවුන්ගේ තීඳු තීරණ ඔවුන්ගේ නිදහසට බාධා කරන්න ඔබ යන්න එපා. මේ රැකී රක්ෂා කරන ස්ථානය තුළ වුණත් එහෙමයි. මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ මතයටම වැඩ කරන්න වග බලා ගන්න. කියන්නේ ඔබ කොච්චර කවුරු මොන දේ කිව්වත් කොන දේ කිව්වත් ඔබ අහන්න කැමති නැහැ. ඔබට හිතුනොත් මේ දේ කළ යුතුයි කියලා ඔබ ඒක කරනවා. අනේ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මේ කාලේ පැහැදිලි කිරීම කවුරට කරන ඒවා කිසිම දෙකින් තේරුම් ගන්න හරිම හදිස්සි හරිම හිතුවක්කාරයි. අනේ තත්ත්වය තද බල ලෙස කැපී පෙනෙනවා. මේ තත්ත්වයන් තුළ මේ මේකයි මේක ලොකු ගැටලුවක් කියලා මම කියන්නේ. නමුත් මේ දේ තුළ ඔබට අවාසි විය හැකියි. මොකද මේ කාල පච්චය තුළ ඔබ ගැන අනිත් අත් විච ප්‍රතිරූපයට හානි වෙන්න ඉඩකට පත්වෙනවා. සමහරකට සමහර ඔබත් සමග අමනාප වෙන්න ඉඩකට පත්වෙනවා. ඔබ ගැන නිකන් වැරදි වැටහීම් ඇති කරන්න ඉඩකට පත්වෙනවා. ඒක නිසාවෙන්ම කුම්භ ලග්න හිමියා මේ වෙලාවේ පුළුවන් තරම් අනිත් අයත් එක්ක වැඩ කරද්දි ඔවුන්ට ඇහුම්කන් දෙන්න. ඇහුම්කන් දීමේ කියන අදහස් ගන්නෑ කොහෙත්ම. ඔවුන් කියන සියලු දේම කරන්නේ ඔවුන් කියන දේවල් ඔක්කොම ඇත්ත කියලා පිළිගන්න කියන එක නෙමෙයි. නෑ, ඇහුම්කන් දීම තුළ ගතයුත්තක් තියෙනවා නම් අරගෙන ඔබත් දෙයක් එකතු කරගනිමින් හැමෝගෙම හිත නොරිදෙන ආකාරයට අර ටිකක් බුද්ධිමත් සූක්ෂම සකසුරුවම කටයුතු කරන්න වග බලාගත්තොත් ඔබේ රැකී රක්ෂා ස්ථානය තුළ වෙන ගැටලුකාරී තත්ත්වයන් වලින් 99% ඔබට විසඳා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ කාල පරිච්ඡේදය තුළ මොකද නැත්තම් මේ කාල සීමා තුළ ඔබට රැකී රක්ෂා කරන ස්ථානය තුළ අනිත් අයගේ විරෝධය පළ නැටිකට පවතින. තව පැත්තකින් ඉහළයි ඔබට ප්‍රශ්න ගැටළු මතු කරන්න ඔබට දෝෂාරෝපණය ලඟ ඉඩ පවතිනවා. ඒක නිසා තර හැම වෙලෙම ඔබට ඕන විදිහට වැඩ කරනවා. ඒව තුළ වැරදුනොත් ඒ තුළ වගකීම් බාර ගන්න සිද්ධ වෙනවා ඔබට. ඒවල පාඩු පියවන්න සිද්ධ වෙනවා ඔබට. අන්න ඒක නිසා මේ වෙලාවේ පුළුවන් තරම් තමන්ගේ ඇඟ බේරෙන ආකාරයට මේ ඔබ කරන දේ හරි වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔබ කරන දේ අර නිවැරදි සාධාරණ සහ අර අවංකම් විදිහට ඔබ කරන වෙන්න පුළුවන්. සමහරක්කට මෙන්න මෙහෙම දේවල්. ඔබ දැන් වැඩ කරන ස්ථාන තුළ ගොඩක් අය වංචාසහගත දේවල් කරනවා. ඔබ හරි අවංක කෙනෙක්. කුඹලක් නෙමෙයි සාමාන්‍යයෙන් ගත්තම සාපේක්ෂව ඔය හොර මරකම් කරන්න එච්චර කැමති අය නෙමෙයි. ඒ නිසා වංචාව පේන්න බෑ. බොරුව පේන්න බෑ. ඉතින් නමුත් මේ වෙලාවේ ඔබ ඒව දැක දැක ඒව දකිද්දී ඔබට ඉන්න බෑ. ඔබ ඒවට විවේචනය කරන හදන ඔවුන් සමග මේ යම්කිසියක් තරහක් ඔබේ හිතට හට ගන්නවා. ඔබ මේ වගේ දේවල් අර ඉහළට පැමිණිලි කරන්න පෙළඹෙනවා. හැබැයි එහෙම කළාට ඉහළ අය ඔබට ඔබ කියන දේ පිළිගන්නේ. අන්න එහෙම තත්ත්වයක් තියෙන්නේ. මොකද ඔබ රැකියා කරන ස්ථානයේ එතන තියෙන ලෙංගතුකමට රැකියා කරන ස්ථානයේ තියෙන ආදරයට තමයි ඔබ මේ දේවල් පෙන්නුම් කරන්නේ. නමුත් බලන් යද්දි සමහරට ඉහළ ඔබ කියන අයදුත් මේගොල්ලොත් එකතු වෙලා ඒ වංචාසහගත දේවල් කරනවා වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මෙහෙ වෙලාවේ ඔබ ඒ වගේ දේවල්ට මැදිහත් නොවී ඉන්න එක තමයි තියෙන්නේ. කරන් දෙන්නේ තමන්ගේ යම්කිසි ආකාරකින් අගතියක් වෙනවා නම් අපි මේ දේවල් වලින් වැළකෙන නම් සමහර තැන්වලදී අපිට පසුබහින්න සිද්ධ වෙනවා. ඒවා උපක්‍රමශීලී විය යුතුයි. ඔබ කරන්න ඕනේ එන ඒ වගේ දේවල් නම් ඒව ගැන නෙමෙයි හිතන්න ඕනේ. ඔබ ඔබේ වැඩ හරියට කරන්න. ඔබට පැවෙන රාජකාරිය කීන විදිහට කරලා දෙන්න. සූක්ෂමව කරන්න, හරියට කරන්න, නිවැරදිව කරන්න. මොකද මේ කාලේ තව ඔබේ පොඩි ගැටලුවක් තියෙනවා. අර වෙලාවට වැඩක් කරන්නේ ඔබ ගොඩාක් කල් ගන්නවා වැඩක් කරන්න. උනට වඩා ඒක ගැන හිතනවා. මේ කාලේ මේ කුම්භ ලග්න හිමියා හැම කාරණාවකදීම හිතනවා උනට වඩා වැඩි. මේ සුළුවෙන් යම්කිසි පුංචි දෙයක් වුණත් මහා විදියට හිතනවා. ඕක තමයි පොඩ්ඩක් දොට ඕවා හින්දා වැඩ කටයුතු ප්‍රමාද වෙන්න ඕනේ. වැඩ හරි වෙලාවට කරගන්න බැරි වෙන්න හේතු කරනවා. ඒ වගේම වැඩ කල් දාන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඔන්න ওই తత్వය හදාගත්තොත් කුම්භ ලග්න හිමියට අර පහුගිය කාලේ සම දැන් වසර 5ක් විතර සෑහෙන කට්ටක් යන්නේ. දැන් ඒ රාෂ්ට්‍රකයක් අරගෙන දැන් අන්තිම අවුරුදු දෙකමාරට ඔන්න මෙන්න ඉන්නේ. ඒ නිසා ඒ රාෂ්ට්‍රකේ පින්නන ගොඩාක් පීඩා විඳලා තියෙන්නේ. ගොඩාක් තැන්වලදී සෑහෙන මහන්සි වුණා ප්‍රතිඵල හම්බුන්නේ නැහැ. මහන්සි වෙනවා වැඩක් නැහැ. උත්සාහය ප්‍රතිඵල නැහැ. කොච්චර කළත් හොඳක් අහන්න හම්බෙන්නේ. හම්බ කරන දේ වෙච්ච දෙයක් නැති වෙනවා. අතරගත දේ කට දාගන්න පින නැහැ. ඔන්න ඔය වගේ දේවල් ගොඩාක් පහුගිය කාල පරිච්ඡේදය තුළ කුම්භ ලග්න හිමියන් පැවතුණානේ. හැබැයි ඒ தත්ත්වේ ගොඩාක් අඩුයි. අන්තාග්‍රට මේ කාල පරිච්ඡේදය තුළ පොඩක් සැහැල්ලුවෙන් අනියන්තිය නිදහසර වෙනද තරම්ම ඔළුවට නිකන් බාර නිකන් බරක් නැතුව තරමක් දුරට නැත්තෙම නැත්තෙන්ද කියන්නේ නැහැ. ජීවත් ඉන්න පුරාවටම ඒ தත්ත්වය තියෙනවා. එහෙම නෙමෙයි මම කියන අනියත විදිහට නැති පීඩාකාරී தත්ත්වෙන් තිබිච්ච ඒ දේවල් ටික අඩු වෙලා තියෙනවා. මේක පොඩ්ඩක් යන්තාද්දොට අර පහුගිය කාලට වඩා උත්සාහ ප්‍රතිපල වගේම ටිකක් ඔබට නිදහස ඉඳලා මේ කාල සීමා තුළ සැහැල්ලුවෙන් කටයුතු කරන්න හැකියාව තියෙනවා. නමුත් අර ඒ සැහැල්ලුව අර වගේ කියන දේවල් ඔළුවට දාගෙන ඒ දේවල් එක්ක බාධා ගැති කරන ආරවුල් ඇති කරගෙන නැති කරගන්න අන්න ඒවා තුළ ටිකක් හේන්තියෙන් පසු වෙන්න මේ කාල පරිච්ඡේදය ටිකක් හේතු කාරණා දෙන එක නිසා චුට්ටක් කුම්භ ලග්න හිමියා මේ වෙලාවේ බුද්ධිමත්ව නිහඬව කටයුතු කරන්න වග බලා ගන්න. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ නිවැරදිව නිවැරදි වෙලාවට කරලා ඔබ ඉන්න.
අනිත් පැත්තේ දෙල කවර උදව්වක් කිලොත් ඒක ඒ දේ කරලා එතනින් එහාට නැහැ. අනවශ්‍ය විදියට බැඳීම් ඕනේ නැහැ. අනවශ්‍ය විදියට හවුල් කරුවොත් එක වැඩ කටයුතු ඕනේ නැහැ. උනට වඩා අර භජනේ ඕනේ නැහැ. තමන්ගේ වැඩේ කරා. ඒ දිරි හිනා වුණා. එතනින් ගියා. ඕකයි වෙන්න ඕනේ. ඒක තමයි ඔබේ බුද්ධිමත් බව. එහෙම වුණොත් ඔබට මේ තියෙන ප්‍රශ්න ගොඩක් ඉවරයි. ඒක නිසා බය නැතුව ගොඩාක් ඉදිරියට ඉන්න පුළුවන්. අර පහුගිය කාලේ හිටපු විදිය මතක් ඇද්දිත් නැඟ හිරි වැටෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. මොන ඒ විදියට ඉන්න හැකියාවක් නැහැ. ඒ වගේ මේ කාලිකක් ලැබීම අදිනුත් යහපත් වෙනවා. ටිකක් ඕන වෙලාවට අවශ්‍ය වෙලාවට කුමන හෝ මාර්ගයකින් අන්තිම මොහොතේ හරි ලැබෙනවා. ටිකක් අයියෝ මොන හරි උනලා දැන් මේක ලැබෙයිද මම මොනා කරන්න දැන් කොහෙන්ද යන්නේ ඔහොම හිත හිත ඉන්නවා. හැබැයි කොහොම හරි අන්තිම මොහොතේදී ඒ දේවල් සකසා ගන්න හැකියාවකුත් පාදිනවා. අනිත් පැත්තෙන් මේ කාලේ පරිච්ඡේද තමාගෙන තමන්ට පොඩි පොඩි අර දුක හිතෙනවා තමන්ගෙන. අයියෝ ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම වුනේ? දැන් ඔබ එහෙම හිතන්න ඕන කාලේ පහ වුණා. එහෙනම් දැන් ටිකක් අර යම්කිසි ආකාරයෙන් ධනාත්ම භාවයක් ඒක නෙන කාලේ ඒ වගේ කලකිරෙන්න යන්න එපා. අයියෝ මම මෙහෙම හිටපු කෙනෙක්ද? ඇයි මම මෙහෙම කරන්නේ? ඇයි මට මෙහෙම වුනේ? මට අර විදිහට තිබ්බා මේ විදිහට තිබ්බා දැන් නැහැ. අන්න ඒ වගේ අරයට තියෙනවා මට නැහැ. ඔය වගේ දේවල් හිතන්න යන්න එපා. මං කොච්චර කරාද ඒ කරපුවා කිසි දෙයක් නැහැ. එහෙම හිතන්න යන්න එපා. පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදය තුළ ඔබ අර දැන් මේ පහුගිය කාලේ ගත කරපු කාලයත් එක්ක මම පොඩ්ඩක් හරි ඉදිරියෙන් ඉන්නේ කියලා ටිකක් ධනාත්මක හිතලා වැඩ කරන්න වගේ බලා ගන්න. තව පැත්තකින් ඔබ හිතනවා මං ගැන මට ළඟ තියෙන ආකර්ෂණය නැහැ. කවුරුත් මට ප්‍රිය නැහැ. මට කවුරුත් කැමති නැහැ. මං වැඩකට ගියත් ඒ දේවල් තුළ කවුරුත් මාව ගණන් ගන්නේ ප්‍රියමනාප භාවයක් කිසි නැහැ. ඔහේ ඉන්නවා මෙහෙම කොණ්ඩේ යනවා හරෙන් රැවුල වැවෙනවා සුදු වෙනවා නොය වගේ නොයෙකුත් දේවල් තමන්ගේ තියෙන අඩුපාඩු තමන්ගේ ආකර්ෂණීය භාවය අඩුයි. අන්න ඔය වගේ දේවල් ගැන පොඩ්ඩක් පසුතැවෙන කාලයක් නෑ. එහෙම හිතනවනම් ඔබ කළ යුත්තේ කිසිම දෙයක් නෙමෙයි පසුතැවෙන නෙමෙයි ඔබ තුල තියෙන රූපේ වෙනස් කරගන්න. මම ඒක සෙනසුරු වක්‍ර විදිහට පැහැදිලි කරුවා. මොකද හේතුව ඒක මේ ජ්‍යොතිෂ්‍යමය කාරණාවකත් ගුප්ත විද්‍යාත්මක කාරණේ මනෝවිද්‍යාත්මකව 100%ක් පිළිගත් කාරණාවක්. තමන්ට යමසි ගැටලුකාරී තත්ත්ව දුකක් හිතෙන වෙලාවකට ප්‍රශ්න ඇති වෙන වෙලාව කාලයක් තියෙනවනම් තමාව දකින්න විදිහ වෙනස් කරගන්න. නේද හැඩහුරුකම් වෙනස් කරන්න. කොණ්ඩේ පීරන විදිහ, රැවුල කපන විදිහ, යම්කිසි ආකාරයෙන් ඇඳුම් පැළඳුම් අඳින විදිහ, ඇඳුම් වර්ණ මේ කාලේ චුට්ටක් වෙනස් කරගන්නවා. එතකොට අර ඔබ තුළ දකින විදිය වෙනස් වෙද්දි ප්‍රශ්නත් වෙනස් වෙනවා. ඒක මනෝවිද්‍යාත්මක සනාථ කරපු විදිය. ඒක තමයි උපක්‍රමශීලීව මේ කාලය තුළ විශේෂ වශයෙන්ම කුඹ ලග්න හිමියා කළ යුත්තේ. තමන්ගේ තමන් ලස්සන වෙන දේවල් ටයක් කරන්න, තමන්ගේ ආකර්ෂණ ඇති වෙන දේවල් ටයක් කරන්න උත්සාහ කරන්න. පොඩ්ඩක් මේ කාලය සීමා තුළ වෙනස් වෙන උත්සාහ කරන, වෙනස් විදිහ අඳින්න පළඳින්න පුරුදු වෙන. ඒ තත්ත්වයන් තුළ ඔබට ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන්. සමහර වෙලාවට හිනා වෙනවා. නමුත් ඒ බුද්ධියක් නැති දෙයක් දන්නේ නැතිය තමයි හිනා වෙන්නේ. මොකද හේතුව මේ දේවල් විද්‍යානුකූලව සනාථ කරපු කාරණාවල්. ඒ නිසා ඔන්න ඒ වෙනස ඇති කරන්න ඔබ උත්සාහ කරන්න. ඒ වෙනස තුළ ඔබටත් හිතා ගන්න බැරි දෙයක් වෙයි. දැනට අද මට බැන්නට අයියෝ මේ මනුස්සයා කිව්වා මම මේ විදිහට කරා, හැබැයි ඇත්තටම වෙනසක් වුණා. ඒ කවදා හරි එක කියයි. නොකරපු අය පසුතැවේ. කරපු අය අනිවාර්යෙන් සතුටු වෙයි. ඒක නිසා ඒ වගේ තත්ත්වයන් තුළ වෙනසක් ඔබ අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන කාලය මේක ලැබීම මතින් යහපත්. හැබැයි ඔන්න කෙටි මාර්ග වලින් උපයන්න මේ කාලේ. කියන්නේ වැරදි මාර්ග හරි ක්ෂණික මාර්ග හරි වැඩියෙන්ම තෝරා ගන්න. කුඹ ලග්න හිමියන් දැන් පොඩ්ඩක් අර ආර්ථික தත්තේ චූට්ට එද්දී ඔබ හිතනවා නෑ මේක දැන් නැතිවෙච්ච දේවල්, දැන් අවුරුදු 5ක් තිස්සේ වැදෙච්ච දේවල් එකපාර ළඟා කරගත යුතුයි කියලා. කෙටි මාර්ග වැරදි දේවල් කරන, විශේෂයෙන්ම මේ කාලේ ලොතරැයි ගන්න එහෙම කිසිම ආරමුණක් නැතුව ලොකු ගණන් යට කරලා ලොතරැයි ගන්නවා. නැත්තම් ඒ වගේ සූදු වලට බැහැ වෙනවා. අනේ මේ කාලේ සීමතුල ඒ தත්තේ තදබල ලෙස පෙන්눔 කරන නිසා ඒ தත්යන් ගොඩාක් අඩු කරගන්න. මොකද මේ කාලේ ඔබ ඒ දේවල් තුළ ලොකු ලාභ බලාපොරොත්තු වෙන්න එපා. කෙටි ලැබීම් කියන්නේ මේ ඔබ කියන ඔය පොඩි පොඩි දේවල් කරලා. දැන් ස්ථිර රැකියාව, ස්ථිර ව්‍යාපාරය නෙමේ, ඊට අමතරව ඔය අතිරේක දේවල් තුළ හම්බ කරන හොඳ හැකියාවක් තියෙනවා මේ කාලේ. ඒක හරි. හැබැයි අර වගේ අර නැති ධන ලාභ හොයමින් යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. ධන ලාභ තියෙන්නේ මහන්සියත් එක්ක, උත්සාහයත් එක්ක, නැතුව වාසනාව තුළ නෙමේ. අන්න වචන. ඒක මතක තියාගන්න. ඒ නිසා මේ කාලේ ඒ වගේ බුරු දේවල් පස්සේ ගිහලා තියෙන අතේ දින ටිකක් පිච්චෙන් නැති කරගන්න, අර අතර තියෙන මුදල් ටිකක් නිකන් නාස්ති කරගන්න, වියහිදන් වැඩි කරගන්න යන්න එපා මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේ නම් මම කිව්වනේ අර කෙටි දේවල් නේ හම්බ කරන්න බල ගැන වෙනත් වෙනත් ඔය අතරේක දේවල් තුල. අනේ ඒ හින්දා මේ කාලේ ඔය පොඩි පොඩි අතරමැදි වෙළඳාම් ටික කරන්න උත්සාහ කරන, පුංචි පුංචි දේ තමන්ගේ හැකියාව උපයෝගී කරන වෙළඳාම් තුල, ඒවත් තුල දක්ෂතාව තුල ඔන්න හැකියාව පවතිනවා. ඒක මේ තදබලස මේ ලග්න 4-5කටම පිහිටන තත්ත්වයන් මේක. තමන්ගේ හැකියාවල් උපයෝගී කරගනි. ඒ තුල ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ගන්නවා වගේ මේ දේවල් තුල මුදල් හම්බ කරන්න, හොඳ ධනයක් උපයන්න, ඒ ප්‍රසිද්ධිය භාවිතා කරමින්, ඔබගේ දක්ෂතාවය භාවිතා කරමින් කරන්ද හැකියාව පදන. දැන් ඒ දේවල් හොඳට කරන්න. හැබැයි මොන රැකියාව කරත්, ඔය මොන දේ කරත්, තමන්ගේ දක්ෂතාවනුව කරත් හැම දෙයක්ම කටවචන නෙමෙයි කරන්න ඕනේ. අනිවාර්ය නීත්‍ය අනුකූලව ලියකියවිලි අනිවාර්ය මේ දේවල් බලලා කරන්න. කවුරුත් ඇවිල්ලා කිව්වොත් ආවා මේ වැඩේ කරන්න අනර ලොක්කා කිව්වා කියලා ඔබ ඒව කරන්න යන්න එපා. අනිවාර්යෙන් ලොක්කා කියලා ඒක යම් කිසි ආකාර ඔබට තුල අර අපි කියන්නේ වගකීමක්, ප්‍රූෆ් එකක් තියාගෙන ඒ දේවල් පෙරන එක. විශේෂයෙන්ම ඔය අති වගකීමක් දැරිය යුතු, අති ම කියන්නේ
වැදගත්ම දේවල් නැතුව මේ තැන් එක්කෙනෙක් කිව්ව තිහෙලනේ දාරේ මේ ෆයිල් එක ගිහලා එහා පැත්තේ කෙනා දිරියන කියලා ඔයා මේක දෙන්න කිව්ව කෙනා මට ලියුමකින් අස්සම් කරලා දෙන්න කියලා එහෙම ඉල්ලන්න යන්න එපා. ඒ වගේ දේවල් නෙවෙයි මම කියන්නේ වගකීමක් සහිත දේවල් කරද්දි ගොඩාක් දුරට ලිපියක් යම් කිසි ආකාරයේ නීත්‍ය අනුකූල දේවල් නේ කාට හරි මුදලක් දෙද්දි ඔන්න ඒක අස්සම් ගන්න වවුචරයක් දෙනවා. ඒ වවුචරය අස්සම් කරන්නේ නැහැ මම ඇවිල්ලා අස්සම් කරන්න කියලා යනවා. ඒක අමතකනවා නැත්නම් අස්සම් කරන්න බැහැ කියලා. ඒ නිසා ඒ වගේ දේවල් වල අර මූල්‍ය වගකීම් ඒ වගේම නීත්‍ය අනුකූල වගකීම් තියෙන තැන් වලදී ඔබේ ඔයසකනේ වගේම තමයි දැන් මම කිව්වා ඔබේ හැකියාව යම් කිසි දක්ෂතාවයක් මත කියන්නේ මේක අර කලාවර සම්බන්ධ ඔය නිර්මාණශීලී දේවල් රචන රචකයන් පැත්තෙන් ඔය ලේඛන පැත්තෙන් ඒ කරන දේවල් වුණත් යම් කිසි ආකාරයක ඒවා අර පබ්ලිසිටිය ගන්න හෝ යම් කිසි ඒවා නිෂ්පාදනයට බාර දෙද්දී ඒ ඔබගේ යම් කිසි අයිතියක් කියන එකට නීත්‍ය අනුකූල ලියවිල්ලක් මත ගන්න නැත්තම් අර සෙනසුරුවක්ද මම ඒක වැඩියෙන්ම කිව්වා අනුන් ඔබගේ නිර්මාණ ඔවුන්ගේ නම දාන එළියට දාන එකට පදිනවා. ඒ දේවල් තුළ ඔබට ජනප්‍රියත්වය ප්‍රසිද්ධියක් අත් වෙනවා වගේම අර වගේ රැවටිලට අත් ලක් වෙනත් ඉඩකට පතන එක නිසා මේ කාලේ ඒ වගේ දේවල් තුළ යද්දි රාවට ගියට කටවචන හිතවත් කෙනෙකුට යව්වා අන්න එයා වෙන කෙනෙකුට දුන්න එයාගේ නමින් අන්න ඒ වගේ දේවල් එනවා. ඒ නිසා එහෙම කරන්න එපා. ඒ පැතිලින් බුද්ධිමත්ව කටු කරන රැකියා කරන ස්ථාන තුළත් එහෙමයි. ඒ කිව්වාගේ වගකීම සහිත දේවල් නිසි වගකීම අනිවාර්යෙන්ම අරගෙන කරන්න වග බලා ගන්න. ওই තත්ත්වයන් තුළ තමයි දෙන්නේ ලැබීම් අතින් එතරම් අයහපත් නැහැ මේ වෙලාවේ තමන්ගේ යම්කිසි ඌමනාවල් සපුරා ගන්න යන්තාදුරට හැකියන ආකාරයට ලැබීම් තියෙනවා. රැකී රක්ෂා තුලත් එහෙමයි ලැබීම් හොඳයි. හැබැයි අර ස්ථීර ලැබීම් වලට වඩා අතිරේක ලැබීම් ගැන ටිකක් ඔබ පොඩක් ඔළුව එදුවොත් ටික වැඩිපුර හම්බ කරගන්න මේ කාලේ හැකියාව තියෙන විදේශගතලා ඉන්නත් මේ වහන් ඉන්නෝනේ මේ කියපු හැම කාරණා ඔබටත් වළංගුයි. ඒකට වැඩ කරන තැන්වල එහෙම පරිස්සමෙන් මේ කාලේ පයිචිද ඔබ වැඩ කරන තැන්වල වටනා කියන දේවල් ඔබ අතින් කැඩලා බිඳලා ගිහලා ඒවට ගෙවන්න සිද්ධ වෙන මේ වගේ දේවල් තුනයි මම කියනවා වකිමින් වැඩ කරන්න කියලා. ඒක ලංකාව වැඩ කරනටත් එහෙමයි. ඔය මේ කාලේ ඔබ තුලින් වාහනය මනතුරු වෙන්නේ ඉඩකට පවතිනවා. පොඩි පොඩි ඩැමේජ් වෙන්නේ නමුත් ඒවට ඔබට ගෙවන්න සිද්ධ වෙවි. නැත්තම් මොකක් හෝ පාඩුවක් වෙවි. ඒක නිසා ඒ වගේ තත්ත්ව තුළ කල්පනාකාරී වෙන. ඒතර ඒවා වළක්වා ගන්න හැකියාව තියෙනවා. විදේශගතලා ඉන්නත් ඒ තත්ත්වයන් හොඳට මතක තියාගන්න මේ කාලේ පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි වැඩිපුර හොයාගන්නත් හැකියාවක් තියෙනවා. ඔබට මහන්සි වෙලා වැඩ කරනත් ඔබට ටිකක් පුංචි උනන්දුවකුත් තියෙනවා. අතරමැද ටිකක් ඔබ සැලසුම් කරන තරම් ක්‍රියාත්මක වෙන්නත් බෑ. කඩිසරව යම්කිසි උත්සාහයෙන් වැඩ කරන මහන්සි එක එක සමහර තැන්වලදී විශේෂ තැන්වලදී කම්මැලිකමකුත් චුට්ටක් වෙනවා. ඒ නිසා අ ලැබිය තැන උපරිමෙම ලැබුණ නැතත් තරමක් දොට්ට පහුගිය කාලයට සාපේක්ෂව වැඩිපුර දෙයක් ලැබෙන කාල පරිච්ඡේද කාර්තිකම වශයෙන්. ඉතින් ඒත් එක්කම පෞල් ජීවිත කුටුම්බ ජීවිත ගත්තාම පෞල් ජීවිත කුටුම්බ ජීවිත තුළ තමයි මම කියපු කාරණා වැදගත්. මොකද පෞල්ය අයගේ නිදහසට බාධා කරන්න ඔවුන්ගේ තීන්දුව තුනදී අනවශ්‍ය විදිහට බලපෑම් කරන්න ඔවුන් ඔබගේ නීති රීති මත අනවශ්‍ය විදිහට කොටු කරගන්න ඔවුන් ඔවුන්ගේ නිදහසට බාධා කරන්න පෙළඹෙනවා මේ කාල පරිච්ඡේදය. ඒ දේන පොඩ්ඩක් අඩු කරගන්න. මොකද එහෙම වුණොත් අර පෞල්ය තියෙන ඔබට තියෙන අර ආදරයට තියෙන ගෞරවයට මුකුත් නොකෙහෙටට අර ටික 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 ඔවුන්ට ඔබ එපා වෙන්න. ඔබේ ප්‍රතිරූපයට ඔවුන්ගේ හිත්වල හානිය ඇති වෙන්න හේතු කාරණා ඒ නිසා අනිත්‍යගේ තීන්දුව තියෙන විශේෂ තීන්දුව තුළ විශේෂ වශයෙන්ම ඔබ බාධා කරන්න යන්න එපා. ඔබ පුළුවන් තරම් මේ කාල පරිච්ඡේදේ අනිත් අයට ඒ දේවල්ට තීන්දුව තියෙනකද උදව් කරන්න උපදෙස් දෙන එක හරි. මම මේ ඔබට උපදෙස් දෙනවා. ඔබ තීන්දුව ඔයා තීන්දුව තියෙනකද්දි දැන් දරුවට කරන පුතේ දුවේ මම මෙන්න මෙහෙම දේවල් දකිනවා මේකේ මෙහෙම දේකුත් තුනත් හොඳයි. හැබැයි ඒක ඔයා ගන්න තීරණයක්. ඔයා හිතලා බලලා ගන්න. සැමියා බිරිඳ ගත්තත් එහෙමයි. මොකද මේ කාලේ සැමියා බිරිඳ යන කාරණා තුලත් එහෙමයි. මොකද ඔබේ වියදම් අධිකයි. සීමා රහිතයි. ඔය අනවශ්‍ය දේවල් මම කිව්වේ කියන්නේ සුරා සුදුර ඒ වගේ දේවල් වලත් පෙළඹීමේ හැකියාවක් වැඩිපුර තියෙන නිසා අන්න ඔබේ සහකාරය සහකාරියගේ අර දැන් ඔවුන්ගේ ඉපෙයින් මේ කාලේ හොඳයි ඔබටත් වඩා. අර ගොඩාක් පවුලේ අගහිංකම් දුර වෙන්න හේතු වෙන්නේ විශේෂම ඔබේ සහකාරය සහකාරියගේ ඉපෙයින් ඉහළ යනවා. කොහොම හරි ප්‍රශ්නයක් විසඳන්න පවුලක් ඉදිරියට යද්දි. ඒක එතකොට සමාරතංගදී ඔවුන්ගේ ඔය මුදල් නිතර ඉල්ලන්න ඔවුන්ගේ දේවල් වියදම් කරන්නද අපිට දැන් වියදම් කරලා අතර හම්බ වෙනද තියදම් කරලා මදි වුණාම ඉල්ලන්න අන්න ඒ වගේ දේවල් තමන්ගේ අර ණය වෙන්න හේතු කාරණා දෙනවා සහෝදර සහෝදරියන්ට ළඟම අයට. ඒද ඒ වගේ දේවල්දී පොඩ්ඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න. මොකද වියදම් පැත්තේ දෙනක් ගොඩාක් ගත්තාම ගොඹලක් නෙමිය ගැටලු සහගතයි මේ කාල පරිච්ඡේදය තුළ. හැබැයි කුමන හෝ තත්ත්වයන් තුළ අර පහුගිය කාලට වඩා නිදහසේ සැහැල්ලුවේ පෞල් ජීවිතේ කුටුම්බ ජීවිතයත් කටයුතු කරනවා. මේ මාසේ අගභාගයේ වගේ වෙද්දී ඔය විනෝදකාමී දේවල් වලට වැඩිපුර පවුලක් වශයෙන් එකතු වෙන්න යම්කිසි සතුට හිතන දේවල් ටිකක් කරන්ද මේ කාල සීමා තුළ ඔබ පෙළඹෙනවා. ඒ දේවල් තුලත් ඔබ විතර නෙමෙයි පවුලයත් එක්ක එකතු වෙලා කටයුතු කරනවා. ඒ දේවල් තුලත් සතුට සැනසීම ඔබට ළඟා වෙන කාලයක් වගේම ටිකක් අර ඔබ විනෝදයෙන් කටයුතු කරන වග බලා ගන්න. හැබැයි තීන්දුව తీරන ගද්දී ගොඩාක් දුරට පවුලේ අනිත් අය ඔක්කොම එක පැත්තක ඔබේ මතය වෙනස් මතය. අන්න ඒ තත්ත්වයන් තුළ පොඩ්ඩක් ඔබ කොන් වෙන්න හේතු කාරණා දෙනවා පවුල තුළ. හැබැයි කොන් නොවෙන්න ඔබේ අදහස් ඔබේ අදහස් කාටවත් කියලා වැඩක් නැහැ. ඔබ මේ දේවල් හිතේ තියාගෙන ඔබ ඔබේ පාඩු වැඩේ කරන්න. ඔබ නිවැරදිති. ඒ ඔක්කොම වැරදි ඇති. හැබැයි දන්නවනේ 100ක් ඇති අපි සාමාන්‍යයෙන් ගත්තාම අර
අත්තිවරංවලට කියන ඉංග්‍රීසි වචනේ ෆවුන්ඩේෂන්. හැබැයි ගොඩාක් ඔය සාමාන්‍යයෙන් ඉන්න බාසුන් නැල කියනකොට බවුන්ඩේෂන් කියලා. දැන් ඔතන කියලා ඉංජිනියර් කෙනෙක් ෆවුන්ඩේෂන් එක කිව්වොත් අර බවුන්ඩේෂන් කියන සීයක් මැද්ද එක්කෙනෙක් ෆවුන්ඩේෂන් කිව්වොත් හිනා වෙන්නේ ඔබට ඒ ෆවුන්ඩේෂන් කියපු කෙනාට. ඒක තමයි හැටි. ඒක නිසා ඔබ ගන්න තීරු දින කොතරම් ඔබගේ මතය හරි වුණත් ඒක උනටලා සම ඒක හරි කියලා ඔප්පු කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒක නිවැරදිලට හරි වෙයි. ඔබ ඔබගේ අදහස කියලා පැත්තරලා ඉන්න. අන්න ඒක තමයි බුද්ධිමත්ම කාරණා කුඹලක් නෙමෙයි මේ කාල සීමා තුළ කොයි තැනකට රැකී රක්ෂා කරන ස්ථාන ගත්තත් පෞල් ජීවිතය ගත්තත් ඕනෑම තැන ගත්තත් හිත මිතුරන් අතර ගත්තත් එහෙමයි. මේ කාලේ ඔන්න පොඩක් ඥාතින් ගැන පොඩක් කලකිරෙනවා. හේතුව සමහර තැන්වලදී ඔබ වුන් අර අපි කියන හලනවා මග හරිනවා. දැන් ඔය පෞලේ දැන් ඥාතින් අතර ඇති වෙන යම්කිසි සාදයන් වකර එක්වීම තුළ පොඩ්ඩක් ඔබව අමතක කරන ඔබට කියන්නේ නැහැ දේවල් ඔවුන් එකතු වෙලා විනෝද වෙනවා. නැත්නම් මොකක් හරි විශේෂ උත්සවයක දුන ඥාතින් සම්බන්ධ දේවල් ඔබ පොඩ්ඩක් ඔබව පොඩ්ඩක් ඈත් කරනවා. ඔබ ඔවුන් අමතක කරනවා. ඒ වගේ තත්ත්වයන් තුළ පොඩ්ඩක් හිත දීම් තියෙනවා. ඒවා හිතන්න එපා. මොකද හේතුව අවශ්‍ය නැති වෙලාවට නිකන් ප්‍රශ්න තියෙන වෙලාවට නැත්නම් පොඩ්ඩක් අමාරු කාල සීමා තුළ අමතක කරන ඥාතින් හෝවා හිතමිතුරන් හෝවා හිතමිතුරුත් එහෙමයි. ඒවා වැඩක් නැහැ. ඒ නිසා ඔබ ඒ තුළ අර මිනිසුන් හඳුනා ගැනීම තුළ නැති වෙලාවෙ ඉන්නේ කවුද ඇති වෙලාවෙ ඉන්නේ කවුද කියලා හඳුනා ගැනීම තුළ සතුරු වෙන්න. ආ මේ මිනිස්සු ගැන මම දැනගත්තා. ඔවුන්ගේ තරහ වෙන්නවත් අමනාප වෙන්නවත් යන්න එපා. දැක්ක දැන කතා බහ කරලා hina වෙලා ඉන්න. ඔබ කිසි දෙයක් දැනෙන්නේ නැතුවන්. අනේ දේවල් තුළ ඔබ වෙනස නොපෙනෙද්දි තමයි ඔවුන්ට ඒ දේවල් තුළ රිදීම තියෙන. ඔබ ගිහිල්ලා ඒවල රණ්ඩු වෙන්න ගියාම ඔවුන්ට ඔබ විහිළුවක් වෙනවා. ඔබ ඒ දේවල් තුළ වෙනසක් නොපෙන්න ආ එහෙම ඒ දා කට්ටිය එකතු වුණාම මටත් ආරංචි වෙනවා. හොඳයි හොඳයි කාලෙකින් යන. ඒ වගේ හිද්දි ඔවුන්ට තවරි දෙනවා. මේ දේවල් මම මේ පොඩ්ඩක් අර වල්පල් එක කියන්නේ ඔබට යම්කිසි ආකාරයෙන් මේ දේවල් ඔලුවට මීටට වැටෙන්න ඕන නිසා. ඒ නිසා පලාපල විතරක් කියලා මට නවත්තන්න තිබ්බා. හැබැයි මම එහෙම කැමති නැහැ. මේක තමයි මගේ ක්‍රමවේදය. ඉතින් අර මිනිස්සුන්ට හරියදී ඔලුවට වද්දන්න ඕන නැත්තම් හොඳයි සුබයි අසුබයි කොහෙද අසුබ කියලා කියන්නේ නැතුව සුබයි අසුබයි කියලා වැඩක් නැහැ. මේ ඉඳන් මම මේ තැන කියන්නේ. ඒ නිසා ගැළපෙන්නේ නැතුව ඉන්න නම් අහන්න එපා. ඉතින් එතකම මේ කාලේ අධ්‍යාපනයේ තත්ත්වයන් ගැන කතා කරොත් ඊට කලින් බැඳීම් ගැන අහන්න බලාපොරොත්තු වෙන මේ ආදර සම්බන්ධතා අවිවාහකයි මේ කාලේ ඒ සඳහා නම් එතරම් හොඳ කාලයක් නෙවෙයි. මොකද මේ කාල සීමා තුළ යහපත් සම්බන්ධතා ගොඩ නැගෙන්නේ නැහැ. ඒ දේවල් ඇති වුණත් ඇතිවීම තුළ ඔබට මානසික පීඩාව චිත්ත පීඩාව තමයි බහුල වෙන්නේ. ඒ නිසා මේ ලයන් ඔය දේවල් උනත් ඈත්ලා ඉන්න. මොකද හේතුව දැන් දැනට පවතින සම්බන්ධතා තුළත් මේ කාල සීමා තුළ ඔබේ අඩුපාඩු ඔබේ ඒ පෙම්මතා පෙම්මතිය දකින්න හැම වෙලෙම බෝ විවේචන කරන ඔබේ අයියෝ බලන්න ඔය ඇඳන් ඉන්නේ ඇඳුමේ හැටි මොකද්ද මේ ඔබ ඔයා මේ ඇන්න මේ ක්‍රවුල කපලා තියෙන හැටි කො ඇයිවා මෙහෙම කොණ්ඩේ පීරන්නේ ඇයිවා ඔහොම ගවුමක් ඇන්නේ වාට සාගියක් ඇන්නේ තිබෙනවා. ඔය වගේ දේවල් ගොඩාක් තුරට තියෙනවා. ඒවත් එක්ක ටිකක් ආරවුල් තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. එහෙමයි ඔබට මේ බැඳීම වැදගත් නම් ඒ දේවල් කිව්වම මා හිනා වෙලා ආම අනිද්දාසේ දියන් දැනගන්න මට සෝරි. අර ඒවා ඔබ ඒ වෙලාවේ අර ඒ දේවල් ගණන් නොගෙන ඉන්න. හැබැයි එහෙම ඉන්නේ නැහැ කුඹලක් නෙමෙයි. ඒවත් එක්ක කීපෙනවා. ආ මම මගේ අඩුපාඩු තමයි පේන්නේ. අන්න අරයා ගැන මෙහෙම හිතනවා. ආ යාරනේ ලොකු ඔන්න ඔගේ රණ්ඩු ඇතිනවා. ඒක නිසා ඉවසීමෙන් මේ බැඳීම අවශ්‍ය නම් ඔබ ඉවසීමෙන් හරි මං හෙට එහෙම විදියට ඉන්න. හරි එහෙම අනිත් ඔන්න ආයට ඕන විදියට ඉන්න කියලා නෙමෙයි කියන්නේ. අර තමන්ට අවශ්‍ය බැඳීම තමන්ගේ කෙනෙක් ළඟ තියාගන්න පොඩි පොඩි තමා තුළ පරිත්‍යාග දේවල් කරන්න වෙනවා. ඒ දේවල් තුළ එහෙම කරන්න නැතුව මේ වෙලාවේ පොඩ්ඩක් ඒ තුළ ආවේගශීලීව හැසිරලා රණ්ඩු සරුවල ඇති කරගෙන ඒ දේවල් තුළ බිඳිලා ඒ සම්බන්ධතා අන්තිමට ඔබ පසුතැවෙනවා. මොකද ඒ සම්බන්ධතා නැතුව ඉන්න බැරි ඔබට. අන්තිමට ඔබම මේ දේවල් ඒ වෙලාවේ ශනික ආවේග කෝපේ නවත්තලා අන්තිමට තද්ද බලලස පසු තැන කිසි දෙයක් කරන්න. ඊට පස්සේ මේ යාන්තම් මේ රැකියාවක් ගොඩ දාගෙන යන්න පුළුවන්කම තියදී රැකියාල අහිමිච්චර රැකියාවක් ටිකක් ලැබෙද්දි ඒ දේවල් හරියට ව්‍යාපාර හරිය කරන්නේ කරගන්න බෑ. මේ මානසික පීඩාව චිත්ත පීඩාව නේ බැඳීම් හිඳ. ඉතින් ඒවත් කඩපැටෙනවා. අර හොඳ කාලයක් යද්දි ඕක නැති වෙන තත්ත්වේ එක පැත්තකින් හොඳක් වෙද්දි තව පැත්තකින් නරකක් වෙද්දි ගොඩාක් දුරට ඒක අර පැත්තට බලපන. ඒකයි වෙන්නේ නරක කාල සීමා තුළ ගොඩක් ඒ රාස්ත කිව්වහම හැම පැත්තම වැටෙනවා කියන්නේ ඒකයි. මොකද ඒ රාස්තකේ පළ දෙන එක පැත්තකට බැඳීම් කියන තැනට විතරයි මේ කාලේ ඒ රාස්තකේ බලපන්නේ. හැබැයි ඒ දේවල් තුළ එන අගති නිසා ඒව තුළ වෙන ප්‍රශ්න නිසා අනිත් ඒවටත් ගැටලු මතුවෙන නෝකයි වෙලා තියෙන්නේ. ඒකයි මේ පොඩ්ඩක් මේ කුඹලක් ගැන පැහැදිලිව කියන්න උත්සාහ කරන. මොකද ඔබට මේ ඒ රාෂ්ට්‍රක තත්ත්වයක් යන නිසා ඒ දේවල් තේරුම් කරන්න ඕන නිසා ඒක නිසා මේ ලාවේ බැඳීම අවශ්‍ය නැහැ. ඒ වගේ ඉවසීමෙන් කටයුතු කරන නම් ඕනමයි. අධ්‍යාපන කටයුතු කරන කතාව මේ කාලේ අධ්‍යාපනික වශයෙන් මේ කාලේ ඇත්තටම අධ්‍යාපන කටයුතු ඔබ සාර්ථකයි. ඔබට උත්සාහ උනන්දුවක් තියෙනවා. ඔබ ලස්සනට අධ්‍යාපන කටයුතු කරන සැලසුම් කරනවා. හැබැයි ක්‍රියාත්මක කිරීමේදී පොඩි පොඩි කම්මැලිකම් නම් එනවා. ඒව නිසා දැන් ඔන්න විභාගයක් ළඟ ළඟ තියෙනවා. පාඩම් කරන්න ලෑස්ති වෙනවා. හරි අද මේස ටික ලස්සනට කරලා ඔක්කොම කරලා හෙට උදේින්දන් පටන් ගන්නවා කියලා හිතනවා. උදේට පොඩ්ඩක් වැස්සගුත් වැටෙනවා. නැගිටින කම්මැලි. ටිකක් දවල්ට නැගිටිනවා කියලා හිතනවා. ඊට පස්සේ දවල් වෙලා කරනවා. හවස් වෙලා කරනවා. රැයට කරනවා. නැත්නම් හෙට උදේම. ඔන්න ඔහොම කල්ලාන. නැත්නම් උත්සාහ උනන්දුව තියෙනවා. ක්‍රියාත්මක වීම පොඩි ගැටලුවක් තියෙනවා. අනේ තත්ත්වයන් තුළ තමයි පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ. අදාළදී අදාළ වෙලාවටම කරන්න. ඒ විලෙම කරන්න. කල් නම් දාන්න එපා. රැකී රක්ෂා කරත් අධ්‍යාපනයකට මොන දේ කරත් මේ කාලේ වැඩ නම් කල් දාන්න එපා. කල් දාන් දැම්මොත් ඒකේ වැඩක් නැතුන කරගන්න හරියන්නේ නැහැ. කරගන්න බැරි වෙනවා. නිවැරදියකට කිසි දෙයක් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ වැඩ කල් දාන එක නවත්තලා හරියට කටයුතු කරොත් මේ කාලේ අන්නේ වෙනස තුළ ඔබට
අධ්‍යාපන වශයෙන් සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. නැත්තම් සාර්ථකත්වය ලැබෙනවා. හැබැයි බලාපොරොත්තුන තරමට ලැබෙන්නේ නැහැ. කියන්නේ විභාගයක් වුණා සමත් වෙනවා. හැබැයි හොඳ සමත් වීමක් ගන්න බෑ. මේ කාලේ උඹට හොඳ සමත් වීමක් ගන්න පුළුවන් අරගෙන පුංචි වෙනස්කම් කරගත්තොත්. ඒ නිසා ඒ වෙනස්කම් කරගන්න උත්සාහ කරන්න. මම මේ ඔබට උත්සාහ කරන්නේ සාමාන්‍ය සමර්ථයක් ලැබෙන තැනදී ඉදිරියට ගෙනියන්න විදිහ කියලා දෙන්න. නැතුව දැන් උත්සාහ කරොත් විභාග සමත් වෙන්න බැරි කාටද කියලා නම්රු තර්ක කරන ඔය වගේ මෝඩ තර්ක කරන නැති ඉන්නවනේ. නෑ එහෙම නෙමෙයි. දැන් මේ වෙලාවේ වෙලාව තුළ තියෙන ඔබේ හැකියාව උපරින්ම තියෙනවා. හැබැයි ඔබට සමත් වීම ලැබෙන 50%ක වේද. මම මේ ඔබට කියලා දෙන්න හදන්නේ ඒ සමත් වීමට අර උඩට යන්න බැරි 75% 80% යන්න බැරි බාධා මොකද්ද කියලා පෙන්නුවා. ඒක වෙනස් කරගෙන එතනට යන එක. ඒ නිසා මේකයි කළ යුත්තේ. ලැබෙන්න තියෙන දේ 50 නම් 75ක් ගන්න විදියයි මේ කියලා දෙන්නේ. ඒක තේරුම් ගන්න. ඒ නිසා ඒවත් එක මාත් එක්ක උරන වෙලා අර ලොකු ලොකු පඬිත දේවල් මාත් එක්ක තර්ක කරන්න ඒව තේරුමක් නැහැ. මොකද මටත් අදාළ නැහැ ඒක. ඔබත් නිකන් ඔබ විසින්ම ඔබ කොම් කරගන්නවා. ඒකයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක තේරුම් ගන්න. මොකද්ද මේ කතාවේ දීර්ඝ වීමට හේතුව කියන එක ඔබට පැහැදිලි වේවි. ඉතින් ඒත් වගේම මේ කාල පරිච්ඡේද තුළ විශේෂයෙන්ම සෞඛ්‍ය ගැන කතා කරොත් සෞඛ්‍ය මේ තත්ත්වයන් තුන ගොඩක් සැලකීම තමයි මම කිව්වා අනතුරු වීම හැකිය අපා දෙනවා. පාදාශ්‍රිත ආහාර ආබාධත්වයන් ඔය කාන්තාවට ඔස්ටෝපොරොසිස් තත්ත්වයන් වගේම ආතරයිටිස් තත්ත්වයන් දෙපාර්ශ්වයෙන් නැති වෙන්න නිතර නිතර අස්ථිවල තියෙන යම් කිසි ආකාර ගැටළු කර තත්ත්වයන් අනතුරු වෙන්න අස්ථි බෙදෙන්න කොන්දේ අමාරු ඇති වෙන්න පුළුවන් තරම් ඇවිදින්න ටිකක් අපහසුතාව වෙලා තියෙන ටිකක් ඉඩකඩ වැඩි. ඒ වගේම මේ කණ ආශ්‍රිතව ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න හේතු කාරණා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කාල සීමා තුළ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න. මොකද මේ කාලේ ඔය කණ බොන දේවල් වල සීමාවක් නැහැ. ඒ නිසා දිය වැඩි තත්ත්වයන් කොලෙස්ටරෝල් තත්ත්වයන් ඇති වෙන ඉඩකඩ පවතිනවා. අන්තිමට ආසාව හොඳයි, කණ බොන එක හොඳයි ආසාවට. හැබැයි ඒව තුළ යම්කිසි සීමාවක් ඇතුව නිවැරදිව ගන්න උත්සාහ කරන්න නැත්නම් අර කාලාරතසේ කාලයක් යනකම් ඒ කියන්නේ සමට ජීවිත කාලෙටම දුක් විඳින රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙන ඉඩකඩ පවතින නිසා ඒ ආහාර රටාව බුද්ධිමත් රටන කරන දේවල් තුළ ඔය ව්‍යායාම ටිකක් කරන්න, ඒ දේවල් නැති වෙන්න, ඒ වගේ දේවල් වල ඒ වගේම ඔය සෞඛ්‍ය රටාව හරියාකාරව පවත්වා යන්න, හොඳ සෞඛ්‍ය ප්‍රති පවත්වා යන්න, ආහාර ගද්දී ටිකක් අර ගුණදායි ආහාර වලටත් යොමු වෙන්න, දෙකම එකම ආකාර පවත්වා යන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ ඔය දෙක වළක්වා ගන්න හැකියාව පවතිනවා. ඒ නිසා කලබල වෙන්න එපා. දැන් කුඹලග්නේ වෙන්න පහුගිය කාලට සාපේක්ෂව ටික ටික යාන්තම් පොඩ්ඩක් ඔලුව ඉස්සමින් පවතිනවා. ඉතින් ඉදිරියේ යහපත් ටික ටික තමයි යන්න වෙන්නේ කාලේ. ඉතින් ලොකුවට එකපාර නැගිහිටීම වඩා පියරෙන් පියර අධ්‍යක්ෂින් ලැබෙනින් පාඩම් ඉගෙනගෙන යන ගමනක් තියෙන. ඉතින් අර සෙනසුරු වක්‍රය ගැන කියන වීඩියෝ එකේ ගොඩාක් පැහැදිලි කරලා තියෙනවා. ඒක අහලා ඒ විදිහටම කටයුතු කරන්න වගේ බලා ගන්න. එතකොට ඒ දේවල් තුළ අපිට මේ හැමදේම ඉක්මනින් යහපත් සෙනසස් කරගන්න හැකියාව පවතිනවා. කලබල වෙන්න එපා. ඉදිරියේ යහපත් මේ වීඩියෝ අවසන් කරන පිළියම් පිළිදොත් තමන්ට හැකියාව තමන්ට හැකි පරිදි කරන්න උත්සාහ කරන්න. අර වීඩියෝයේ තියෙන මේ පිළියම් පිළිදොත් තමන්ට හැකියාව කරන්න උත්සාහ කරන්න. කිසිසේත්ම බය වෙන්න එපා. එහෙම කරන කෙනෙකුට ජීවිතේ ජයග්‍රහණ ස්ථිරයි. අපි එනම් මේ වැඩසටහන වැදගත්ම කොටසට යොමුෙමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සුභ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝවේ තියෙන ඉතා විශේෂිතු පිළියම් කීපයක්ම පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12යි 5ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ආකාරය ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්දක වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙනද? නෑ ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12යි 5ට. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවසේ ඉඳලා ඊළඟ දවසේ ඉර උදා වෙන දවසේ ඉඳන්. ඒතකොට සෙනසුරා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12යි 5 කියන්නේ ඉරිදා අලුයම 12යි 5ට. එනිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජා පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුංකුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුභ කරගන්නේ කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුන් අලන විශේෂිතේ දුංකුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන් අනිවාර්යයෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ නැහැ. මොකද හේතුව ඒතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්න අනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාව පවත්වන්න. නැත්නම් ඔබේ ආගම දහම අනුව කටයුත්ත කරන්න. නැත්නම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න.
හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගම හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඉතින් අදාළව ඒ තමන්ට අදාළව දෙවියන් ඒ උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සිහිපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජාව පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ හතරවන ඉරිද තමා තියෙන්නේ. හතරවන ඉරිද දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිදා බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන පුළුවන් වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශය ආහාර කිරීම පවක් කියලා ගන්නද නැහැ. ඒක පවක් විදියට ගන්නට වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරු හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරු හරි ගමන්නේ යද්දි පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්. ඔබ හිතින් ශ්‍රී මහා බෝධිය ගාව ජය ශ්‍රී මහා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන, තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුමගේ පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දාලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑසි කරන්න නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාමයේ මේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සාමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම්පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසිදු වතුර වලින් පිරිසිදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සිල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල එකිය පිළිලට කියන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් 7 වතාව බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. S2 වගන් ටික වෙලාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරී තත්ත්වයන් නැමෙයි. ඒවා ගැටලුකාරී තත්ත්වයන් මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකේ ඉන්න සියලු දෙනාට ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් 3 වතාවක් කියන්න. 3 වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පෑන් කාලය බෝධියේ මුලට වක් කරද්දි සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට තියෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පේ වගේ එකතු කරගෙන බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට ඔදලා ගෙදරින් පිටත් වෙන කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පෑන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ S2 ජුට්ටක් හොද ගන්න. ගෙදර රෝගී අය ඉන්න නිතර ඒ ජලය පානය කරන්න දෙන්න.
ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කර දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක් ඇති වෙනවා එක නුවණුමානයි. ඒක අනිවාර්යෙන්ම කරන්න. අපහැදිලි දෙයක් මේ කියන දේවල් තුළ තියෙනවා. රාගශ්‍රී නිවර මගේ Facebook පිටුවේ message එකක් දාලා අහන්න. එහෙම නැත්නම් comment එකක් දාන්න. comment එකට වඩා comment එකේ උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද? හැබැයි මගේ Facebook පිටුවට ඔබ message එක දැම්මොත් මං හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා. ඒ නිසා මේ ඒ දේවල් ට ගැටලුවක් තිබුත් කරයි යද්දි කියපු දේවල් අපහැදලික මම මොකද මමත් මේ හදිස්සියේ රෙකෝඩ් කරන්නේ මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න දෙල තියෙනවා. ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් message එකක් දාන්න. තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිද හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න. මං කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න. ඉස්සලාම ඔබ 30 31 වෙද්දි ඒ පළවෙනිද ඉර උදාව ඔබ ඉන්න නගරයට හොයාගෙන Google එකට ගිහිල්ලා sunrise කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම sunrise කියලා ටයිප් කරා දිනේ පළවෙනිද අගෝස්තු පළවෙනිද කියලා ටයිප් කරා 2024 ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව අපිට දැනගන්න පුළුවන්. ඊට කලින් පැයකට එක්කම කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් ඒ නාන්න අසනීප තියෙන ටිකක් මූණ කට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලවා හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත්තික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ අර සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනුව ගන්න මේ මාසයේ ඔබේ වියදම් ටික ලියන්න. වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු ආහාර සඳහා මෙපණක් ගන්න ගමනාගමනය සඳහා මෙපණක් වැය වේවි අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් කර ලියලා ඒ දේ එකතු කරන්න. එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වේදමයි ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසයේ ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන් ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසාව බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්යා උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසාව බලාගෙන ඉස්සලාම සූර්ය දේවියව නමස්කාර කරන සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත් එක්කගෙන සමහරු කතා කරන්නේ නැහැ. සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ. හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින්නේ. මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනය ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේ සූර්ය කිරණ මත. ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ. ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන මේ අදින් ආරම්භ කරන මාසය තුල මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් වලට එන බාධාවල් මේ මාසය තුල දුර වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලයෝ ඇති කරන බාධාවල් වෙන්න පුළුවන්. රට තුල තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන්, මොනවා හෝ තත්ත්වයන් තුල මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුල මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මග හැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්යා නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කෙනෙක් සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවීන් ඉන්නවා. ඉතා විශාල ජීවීන් ඉන්නවා. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒ යගින්න මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙත්තා නිරෝගීව සුවපත් වෙත්තා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපු කාරණා ඉදිරියට කරන් යන්න ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි කරන් යන්න මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට වෙලා නිදියන ඉන්න අයට නෙමෙයි මේවා කියන්නේ කරන අයට වැඩ කරන අයට ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ ඔබට පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දි අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, निराහාර වේඳලා, ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුළ තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුළින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්න කෙනෙකුට දීම තුළ කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත්ම බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හේතුවට ඉතාමත් බලගත්. උදෑසන 10 11 අතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න වතුර වොන්න නොබීන්න එපා. ඊට පස්සේ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා
උයනවනම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙන. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ. ඒක නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කෙතුණු කතෝලිකය අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පතින්දා රාත්‍රියේ 11 12 පාත්‍රණ යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්පරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පාවක් ගැන හිතීමක් නෙමෙයි, ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර යම් කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම, මනස යම් කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්පරුශීලීත්වයක් රැකලා ඔබ රාත්‍රියේ 11 12 ශුද්ධෝපය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණ බදා දිනවල පවත්වන්න. ඒ වගේම දිවසප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමේ දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී ධනාත්මක මනස රැති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහනේ කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන්න කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැත ගැන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දි නිතර ඉදිරියේ පේන තැන, පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බියේ, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීනේ, වින්ස්ක්‍රීන් එක වැහෙන් අලවන්න එපා, අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතේට අවහිරයන් වෙන තැනක අලව ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මං කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ, විශේෂයෙන් වැඩිපුරම නැත ගැටෙන තැන් අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර සංසුම් බව, ආදරණීය භාවය ඇති කරන්න, ඒ වගේම ආර්ථිකමේ දියුණුව ඇති කරන්න, නිරෝගී භාවය ඇති කරන්න, මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මක ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක ඇතුළේ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙනවා, දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ, ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පදන. ඉතින් බෞද්ධයට කතෝලිකයට තමයි මේ පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම් කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම් අනුව අනිත් ආගම් වල අයටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත්යට යහපත කිරීම, අනිත්යට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිත්තර දැනවක දැනගෙන කටයුතු කිරීම, හැම වෙලේම මෛත්‍රියෙන් කරද්ද, මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි, යහ අනිත්තගේ යහපත තුළ, යහපත ප්‍රාර්ථනා කිරීම තුළ, කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා, ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය, මේ මාසය 100%ක් සුභ කරගමු, ඉදිරිය 100%ක් සුභ කරගමු, අනිත්තරත් යහපත කරමු, අපි ජීවිතය දිනමු. ඔබ සැම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.